ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්වර්ටරයක් මිලදී ගන්න අපහසු කෙනෙක්ට වගේම විදුලිය විසන්ධි වුණ වෙලාවකට ආලෝකය ලබා ගන්න ක්‍රම හොයන කෙනෙක්ට ගොඩක් වටින වීඩියෝ එකක් තමයි අද ඉදිරිපත් කරන්නේ. මම එහෙම සඳහන් කරන්නේ මේ දවස්වල ඔයාලා දන්න ඇති ඉන්වර්ටර් වල මිල ගණන් ගොඩක් වැඩි. එතකොට අපිට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා ඉන්වර්ටරයක් මිලදී ගන්නවට වඩා තව විකල්ප විසඳුම් වලට යන්න පුළුවන්. මේ ඇවිල්ලා ඒ වගේ දෙයක්. අපිට ඉන්වර්ටරයක් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ DC කරන්ට් එක AC කරගෙන අපේ නිවසේ විදුලි උපකරණ ක්‍රියාත්මක කරගන්නනේ. අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. මේකට අවශ්‍ය වෙන්නේ පිච්චුන බල්බ් එකක්. ඒ නිසා ඇත්තටම මේක සරල වැඩක්. පිච්චුන බල්බ් එකකින් කොහොමද DC කරන්ට් එකෙන් ක්‍රියාත්මක වෙන විදිහට බල්බ් එක හදාගන්නේ. ඒක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්නේ. අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට ඉන්වර්ටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම වාහන බැටරියෙන් 12 වෝල්ට් DC කරන්ට් එක ලබා දීලා බල්බ් එක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වටිනාකම. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. මගේ channel එකේ මේ වගේ how to make videos තමයි මම ඉදිරිපත් කරන්නේ. ඔයාලට ගොඩක් වටී. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මේකට අපිට මේ වගේ භාවිතයෙන් නිවත දාපු, ඒ කියන්නේ පිච්චුන LED බල්බ් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම මේ බල්බ් එකේ උඩ කොටස මේ විදියට ගලවලා අයින් කරගෙන ඒකේ LED බෝඩ් එක තමයි අපිට ඕනි වෙන්නේ වැඩේට. ඒ නිසා ඒකේ තියෙන ඉතුරු කෑලි ටික අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කෑලි ටික අපි ගලවලා අයින් කරගන්න ඕනේ. මේ විදිහට ඔක්කොම ටික අයින් කරගත්තට පස්සේ මේ බෝඩ් එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට LED පාටි තුනක් අවශ්‍ය වෙනවා. මේක ඔයාලට ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. DC 12 වෝල්ට් LED පාටියක් දෙන්න කිව්වහම මිලදී ගන්න පුළුවන් ඉතාමත් අඩු මුදලකට. එතකොට ඒ පටියනොත් අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ කෑලි තුනක් විතරයි. ඉතින් ගොඩක්ම වියදම අඩුයි මේ වගේ කෑලි තුනක්. ඒ කියන්නේ මේ එක කෑල්ලක LED බල්බ් තුනක් තියෙනවා. ඒ විදිහට අපට තුනෙන් තුනට වෙන් කරගන්න පුළුවන් LED පටිය. එතකොට අපිට මේකට අවශ්‍ය වෙන්නේ මේ වගේ පටි තුනක් විතරයි. ඒකේ ඔයාලට පේනවා ඇති මේ විදිහට ධනරින කියලා ගහලා තියෙනවා. එතකොට අපි මේක පහසු විදිහකට අපට ලේසි විදිහකට පාස් ගන්න පුළුවන්. දැන් මගේ LED අර බෝඩ් එක පොඩි නිසා මේ විදිහට එකලග තමයි පාස් ගන්න වෙන්නේ. නමුත් ලොකු LED බල්බ් එකක් ගත්තාම ඒකේ බෝඩ් එක ලොකුවට තියෙන නිසා ඔයාලට දික්කතට පාස් ගත්තොත් මම රූපයක් දාන්නම් ඒ විදිහට පාස් ගත්තොත් ගොඩක් ලේසි. නමුත් දැන් බෝඩ් එක පොඩි නිසා මේ මම පෙන්නලා තියෙන අතේ තියන් ඉන්න විදිහට තමයි කෙලින් අතට පාස් ගන්න වෙන්නේ. පාස් ගන්න කලින් මම මේ විදිහට මේ ටික රදව ගන්න ඕනි නිසා හොට් ග්ලූ වලින් තමයි තියාගන්නේ. නමුත් මේ වැඩේට ගොඩක් හොඳයි ඩබල් ටේප් එකක් පාවිච්චි කරන්න. මොකද හොට් ග්ලූ එකෙන් ගාගත්තට පස්සේ නැවත ගැලවිලා එන්න පුළුවන් මේ ග්ලූ එක රත් වෙන නිසා බවුත් එකෙන් පාස්සද්දි. ඊට පස්සේ අපට ඔයාලට පේනවා ඇති මේ විදිහට මම පළවෙනි පටියේ ධන ඍණ තියනවා. ඊට පස්සේ දෙවෙනි පටියේ ඍණ අග්‍රය ලං කරලා තමයි සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට පාස්සන්න ලේසි වෙන විදිහට
මේ විදිහට මම අර බෝඩ්ඩගේම තිබ්බ එක සිදුරකින් වයර් එකක් දාගෙන පළවෙනි ධන අග්‍රයට පාස්ස ගැනීම සිද්ධ කරගන්නවා. මේ විදිහට ඒ ධනාග්‍රයට ආවට පස්සේ නැවත අපේ අනිත් ධනාග්‍ර දෙකට මේ වයර් එකෙන්ම සම්බන්ධතාවයක් හදන්න ඕනේ. ඉස්සෙල්ලම මම මේක පාස්ස ගන්නම්. ඊට පස්සේ අපි ඒ ධනාග්‍රයෙන් අනිත් බල්බ් දෙකට ලයින් එක ලබා දෙන්න ඕනේ. මෙන්න මේ ධනාග්‍රයටයි අනිත් බල්බ් දෙකේ මේ ධනාග්‍රයටයි ඒකත් මම මේ විදිහට එක තනි වයර් එකකින්ම පාස්ස ගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට පාස්ස ගත්තට පස්සේ මම වීඩියෝ එක ගොඩක් විනාඩි 20කට ආසන්න කාලයක් යනවා පාස්සන විදිහක් දැම්මට පස්සේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට වීඩියෝ එක ස්පීඩ් කරේ සහ පාස්සන කොටස් ටික කපලා ඉවර වෙලා දැම්මේ. ඒ වුණාට ඔයාලට ලේසියෙන් බලා ගන්න පුළුවන් තේරෙනවා කාට වුණත්. අපි එක වයර් එකක් අරගෙන මේ විදිහට ධන අග්‍රවලට සම්බන්ධතාවය ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් වයර් එක ඍණ අග්‍රවලට සම්බන්ධතාවය ඒ විදිහටම ලබා දෙන්න. මෙතනදී අපිට ධන අග්‍රවලට ලබා දුන්නට පස්සේ එතනම තියෙන ඍණ අග්‍රයටත් සම්බන්ධතාවය ලබා දෙන්න පුළුවන් වෙන වයර් එකකින් ඍණ අග්‍රවලට. නමුත් ඔයාලට එතකොට පැහැදිලි වෙන එකක් නැහැ. නිකන් අර එක තැනමනේ ධන වයර් වලටත් ගිහිල්ලා ඊට පස්සේ ඍණ වයර් වලටත් ගිහිල්ලා තියෙන්නේ අනික පිළිවෙලක් නැති වෙනවා. ඒ නිසා තමයි මම පහලින් ධනග්‍රවලට සම්බන්ධ කරගත්ත ලයින් එක ඉහළ කොටසින් ඍණග්‍රවලට මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපට පුළුවන් බල්බ් එකේ කලින් ඇවිල්ලා තියෙන අර රතු පාට වයර් දෙකට වයර් මේ අපේ දම් පාට සහ කළු පාට වයර් දෙක සම්බන්ධ කරගන්න. ඊට කලින් මම මේ විදිහට පවර් පැක් එකෙන් DC ධාරාව ලබා දීලා පෙන්නන්නම් මොන වගේද කියලා. ඔයාලට පේන ඇති කොටස් තුනම මේ විදිහට දැල්වෙනවා. අපට මේකෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම විදුලිය විසන්ධි වුණ වෙලාවකට වගේම අඩු කරන්ට් එකක් තමයි මේකට වැය වෙන්නේ. මොකද DC කරන්ට් එකක් කරහා යන නිසා. ඒ නිසා අපට පුළුවන් ටේබල් ලයිට් එකක් විදිහටද මේ වගේ බල්බ් එකක් හදාගෙන පාවිච්චි කරගන්න. ඊට පස්සේ මේ විදිහට මම වයර් එක සම්බන්ධ කරගන්නවා. ඉතින් අපිට මේ වගේ දෙයක් හදාගත්තට පස්සේ ඉන්වර්ටර් හොය හොයා ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් විදුලිය විසන්ධි වුණ වෙලාවකට කෙලින්ම බැටරි කරන්ට් එක හරහා ලබා දෙන්න. දැන් මම මේ විදිහට හෝල්ඩර් එකක් හදාගත්තා. අපි පවර් පැක් එකෙන් දීලා බලමු අපිට මේ බල්බ් එකට 12 වෝල්ට් යනකම් ධාරාව ලබා දෙන්න පුළුවන්. නමුත් මම මේ පාවිච්චි කරන්නේ ටෙලිෆෝන් චාර්ජර් එකක්. එතකොට ඒකේ තියෙන්නේ 9 වෝල්ට් වෙනකම් විතරයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් 9 වෝල්ට් වලට මොන වගේ ආලෝකයක් තියනවද. ඒ කියන්නේ DC 12 වෝල්ට් දුන්නොත් මීට වඩා හොඳ ආලෝකයක් මේ බල්බ් එකෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දැන් පේනවා ඇති අපි මේ විදිහට ලයින් එක ලබා දුන්නට බල්බ් එක පත් වෙන්නේ නැහැ. කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඇයි ඒ පත් වෙන්නේ නැත්තේ කියලා. මම ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතනදී ධන ඍණ මාරු වෙලා තියෙන්නේ. මම මේ විදිහට පින් එක හෝල්ඩර් එකෙන් අනිත් පැත්තට මාරු කරගත්තට පස්සේ බල්බ් එක පත් වෙනවා. නැවත මම මේක ගලවලා
පින් එක මාරු කරලා හෝල්ඩර් එකට සම්බන්ධ කරගත්තට පස්සේ පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධන ඍණ ලයින් එක මාරු වෙලා. ඉතින් මේක හදාගෙන ආවට පස්සේ මේ විදිහට බල්බ් එක පත් වෙන්නේ නැත්නම් ඔයා අනිවාර්යෙන් පින් එක හෝල්ඩර් එකත් එක්ක අනිත් පැත්තට සම්බන්ධ කරලා කරන්න. එතකොට බල්බ් එක පත් වෙනවා. ඔයාලට පේනවා ඇති 9 වෝල්ට් එකකට මෙච්චර ආලෝකයක් එනවා. ඒ කියන්නේ 12 වෝල්ට් එකට මීට වඩා එළියක් ගන්න පුළුවන්. අපිට මේ LED බල්බ් එකට 12 වෝල්ට් එකක් දෙන්න පුළුවන්. එතකොට අපිට වාහන බැටරි එකකින් අපේ ධාරාව ලබා දෙන්න පුළුවන්. ඉන්වර්ටරයක් භාවිතා වෙන්නේ නැතිව. ඒ නිසා තමයි මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්නේ. මොකද මම ඉන්වර්ටර එකක් හද මිලදී ගන්න වීඩියෝ එකකුත් ගෙනාවා. ඒ දවස්වල හැටියට ගොඩක් වටිනවා ඉන්වර්ටර එකක්. මං ගොඩක් ලංකාවේ වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගන්න පුළුවන් සයිට් එකත් එක්ක තමයි ගෙනාවේ. නමුත් ඩොලර් රේට් එක වැඩි වෙන නිසා සයිට් එකෙත් මිල ගණන් වෙනස් වෙනවා. ඒ නිසා ලින්ක් එකක් දාන්න අපහසුයි. ඉතින් ඊට වඩා ඉන්වර්ටර එකක් මිලදී ගන්න නැතුව මේ විදිහට AC කරන්ට් එකක් නැතුව DC කරන්ට් එකෙන් හදා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වුණා කියලා හිතනවා. ඉතින් තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. එහෙමනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.